අයිබෝන් හැමෝටම මේ දවස්වල ගොඩක් අය හැටන් මාර්ගෙන් ශ්‍රීපාදේ කරුණා කරනවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්නේ හැටන් මාර්ගෙන් ශ්‍රීපාදේ කරුණා කරලා ඉවරනාට පස්සේ ඔයගලන් ගෙදර යන අතරමඟ ඔයගලන්ට බලන්න තියෙන ගොඩාක් සුන්දර ස්ථාන දිය ඇලි view points ඒ වගේ ගොඩාක් සුන්දර ස්ථාන වගේම හැටන් පාරයද්දී ඔයගලන්ට දකින්න තියෙන දිය ඇලි සහය සුන්දර ස්ථාන මොනවාද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන කලින් මම ඔයගලන්ගේ පුංචි ඉල්ලමක් කරනවා, තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් උඩ තියෙන පල්ලෙහින් තියෙන icon එකෙන් subscribe කරන්න. ඉතින් අපි බලමු මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට හැටන් ඉඳලා ඉදදී මොනවාද හම්බෙන ස්ථාන සහ ඔයගලන් සිරිපා කරුණා කරලා නැවත යනකොට ඔයගලන්ට ලේසියෙන්ම බලාගෙන යන්න පුළුවන් ලංකාවේ තියෙන සුන්දරම ස්ථාන මොනවාද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් හැටන් පැත්තෙන් ශ්‍රීපාදේ කරුණා කරනවා කියන්නේ ඔයගලන්ට හැටන් නගරයේ ඉඳලා මස්කෙලියට ඇවිල්ලා නල්ලතනේට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් දියගල හන්දියේ ඉඳලා ඔයගලන්ට පුළුවන් අනිත් පැත්තෙන් මෞසා කැලේ ජලාශයයි පැත්තෙන් හරහා එන්න. ඉතින් මේ මාර්ග දෙකේදී හම්බෙන ප්‍රධාන ස්ථාන දෙකක් තියෙනවා, එකක් නෝටන් අනිත් එක නෝවුඩ්. ඉතින් මේ දෙකම නිකන් එක වගේ යන නම් දෙකක් වුණාට ඒ දෙකම දෙපැත්තකට යන්නේ. ඉතින් හැටන් නගරේ ඉඳලා දික්කොය එද්දී ඔයගලන්ට කාසලී ජලාශයට කලින් හම්බෙනවා මාර්ගයේ බෙදීම. එතනින් වම් පැත්තට ගියොත් ඔයගලන්ට නෝවුඩ් වලට ගිහිල්ලා මස්කලියට ගිහිල්ලා නල්ලතන්නේට යන්න පුළුවන්. ඒකෙන් දකුණු පැත්තට ගියොත් ඔයගලන් කාසලී ජලාශය පැත්තෙන් ගිහිල්ලා නෝටන් බ්‍රිජ් හරහා නැවතත් නල්ලතන්නේට එන්න පුළුවන්. මේ මාර්ගය දුරයි. මොකද කඳු වැටියක් එහා කෙළවරෙන් ගිහිල්ලෙන්නේ. සාමාන්‍යයෙන් හැටන් නගරින් දරන් එනවනම් කට්ටිය එන්නේ නෝවුඩ් ගිහිල්ලා මස්කලියට ඇවිල්ලා තමයි එන්නේ. එහෙම නැත්නම් දියගල හන්දියෙන් එනවනම් කෙලීම ඔයගොල්ලෝ එන්නේ නෝටන් බ්‍රිජ් හරහා තමයි කෙලින්ම මෞසා කැලේට එන්නේ. ඉතින් මෙහෙම එද්දී ඔයගලන්ට මුලින්ම ඔයගොල්ලෝ හැටන් බස් නැවතුම්පොලේ ඉඳන් එනවනම් නෝවුඩ් හරහා ඔයගලන් හැටන් ඉඳලා කිලෝමීටර් 5ක් එද්දී මාර්ගයේ දකුණු පැත්තෙන් තියෙනවා ගල්පල්ලිය. ඉතින් මාර්ගයේම පිරීලා තියෙන ඉතාමත් සුන්දර ස්ථානයක් තමයි මේ ගල්පල්ලිය. සම්පූර්ණ කළු ගලෙන් නිමවා තියෙන මේ ගල්පල්ලියට පිටපස්සෙන් දික්කොය ගලා යනවා. ඉතින් දික්කොය එකතු වෙන්නේ කාසරී ජලාශයට. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ ගල්පල්ලියට ගිහිල්ලා ඒ සුන්දරත්වය බලන්න, ඒක පිහිටීම, ඒ හදලා තියෙන පරිසරය කොච්චර ලස්සනයිද කියලා. ඉතින් මේක චුට්ටක් පව කළ වංගු දෙකක් වගේ ඉස්සරහට එද්දී ඔයගලන්ට හම්බෙනවා කාසලරී view point එක. ඉතින් මෙතනට ඔයගලන්ට පුළුවන් මුළු කාසලරී ජලාශයම ලස්සන සුන්දරත්වය බලන්න. පිටිපස්සෙන් දඬු ගලව ගල ආදී කඳු වැටි එහෙම් පිටින්ම තියෙනවා. ඔයගලන්ට ඒ කඳු වැටි සුන්දරත්වයත් එක්ක ජලාශයේ සුන්දරත්වය හරිය අපූර්වට දකින්න පුළුවන්. මොකද මේ ජලාශයේ වතුර ගොඩක් වෙලා එන නිල් පාටට පේනවා, ඉතාමත් සුන්දරව. ඉතින් මෙතනින් ඔයගලන්ට පොඩ්ඩක් ඉස්සරහට ගියාම පොඩි පාරක් තියෙනවා, අතුපාරක් පල්ලෙහාට යන. ඒකෙන් ඔයගලන්ට ඕනනම් කාසලරී ජලාශයේ පහළට යන්න පුළුවන්. ඉතින් ජලාශයේ කිට්ටොරම ගිහිල්ලා ඕනනම් ඒකේ බලලා ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. ඉතින් එහෙම බලලා ඉස්සරහට එද්දී ඔයගොල්ලෝ හම්බෙන්නේ නෝට් වුඩ් වලට. ඉතින් නෝවුඩ් වලින් ඔයගොල්ලෝ මස්කෙලියට හරවන්න ඕනේ. ඉතින් මස්කෙලියට හරවලා ඔයගලන්ට එද්දී ඔයගලන්ට රොක්වුඩ් එස්ටේට් එක හරියදිත් හම්බෙනවා සාමාන්‍යයෙන් view point එකක්. ඒක ඔයගලන්ට එද්දිම පාරේ හම්බෙනවා කාසලරී ලේක් view point. ඊට පස්සේ ඔයගොල්ලෝ කෙලින්ම එන්නේ මස්කෙලියට. ඉතින් මස්කෙලියට ඇවිල්ලා එතනින් ඔයගලන්ට නල්ලතනියට යන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තෙන් ගත්තොත් ඉතින් ඔයගොල්ලෝ දියගල හන්දියෙන් එනවනම් ඔයගලන්ට දියගල හන්දියෙන් එද්දී මුලින්ම හම්බෙන්නේ නෝටන් බ්‍රිජ් ජලාශය. ඉතින් එතනම තමයි විමල ධර්ම සූර්ය පවර් හවුස් එකක් තියෙන්නේ. ඉතින් ඒක පහුවෙච්ච ගම, මේ පාලම් පහුවෙච්ච ගම එතනම තියෙනවා. සප්තකන්‍යා ගුවන් අනතුරේ ඉතුරුලා තියෙන කොටස්, රෝදය සහ ඉතුරුලා තියෙන ඒ ස්මාරකය. ඉතින් ඒකත් ඔයගලන්ට බලලා එතන ෆොටෝස් ටිකක් අරගෙන එහෙමම ඔයගොල්ලෝ ඉස්සරහට එද්දී ඔයගලන්ට ලක්ෂපාන හන්දියේදී එතන කණුවක් තියෙනවා. එතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා ලක්ෂපාන දියැලට යන මාර්ගය කියලා. ඉතින් එතනින් තමයි ලක්ෂපාන දියැලට යන ඔයගලන්ට පුළුවන් දියැලට ඕනනම් ගිහිල්ලා එන්න, නැත්නම් යන ගමන් හරි දියැලට යන පුළුවන්. ඉතින් ඒ මාර්ගය පහු කරලා ඔයගොල්ලෝ ඉස්සරහට එද්දී මෞසා කැලේ හරහා මෞසා හන්දියට තමයි එන්නේ. ඉතින් මේ හන්දියට තමයි මස්කෙලේ පැත්තේ ඉඳන් කවුරු ආවත්, දියගල පැත්තේ ඉඳන් කවුරු ආවත් මේ හන්දියට අනිවාර්යෙන් එනවා. මෙතනට ආවට පස්සේ ඔයගලන්ට කෙලින්ම යන්න තියෙන්නේ ශ්‍රීපාද මාර්ගයේ නල්ලතනියට. ඉතින් මෙහෙම යද්දී ඔයගලන්ට මෞසා කැලේ ජලාශය වටෙන් යන්න තියෙන. එහෙම ඒක වටේ ගහලා ඔයගොල්ලෝ කිලෝමීටර් 2-3-4ක් විතර යනකොට ඔයගලන්ට හම්බෙනවා ජලාශය ඉවරෙද්දීම වගේ මෝහිනියල්ල. මාර්ගයේ දකුණු පසෙන් තියෙන්නේ මෝහිනියල්ල. ඉතින් හොඳට මතක තියාගන්න මේ මෝහිනියල්ලෙන් වතුර ස්නානය කිරීමට හෝ බීමට ඇල්ලීමට යන්න එපා. මොකද ඉහළ තියෙන ලක්ෂපාන හැමිල්ටන් එස්ටේට් වලට ඉන්න මිනිස්සු පාවිච්චි කරපු ඒ අපජලය තමයි ওই මෝහිනියල්ලෙන් එන්නේ. ඉතින් එතන බෝඩ් එකක් ගහලාම තියෙනවා භාවිතා කරන්න එපා කියලා. කවුරුත් ඕක අල්ලන්නවත් වතුර යන්න එපා. මාර්ගයේ ඉඳන් ඇලි සුන්දරත්වය බලන්න. එහෙම සුන්දරත්වය බලලා ඔයගොල්ලෝ ඉස්සරහට ඉද්දී ඔයගොල්ලෝ හම්බෙන්නේ මුල්ගම හන්දියට. ඉතින් අපි මම ඊළඟට මම මේ වීඩියෝ එකේ අන්තිමට කියන්න මුල්ගම හන්දියෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දේවල්. ඉතින් අපි මොකද ඒ ඔක්කොම බලාගෙන යන්න බෑ, ඒක තේරුම් ගන්න. ඔයගොල්ලෝ එන ගමන් තමයි ඒව බලන්න ඕනේ.
ඉති මුල් ගණ හන්දියෙන් ඔගොලෝ කෙලිම පිවිසෙන්නේ නල්ලතන්නේට. ඉතින් නල්ලතන්නේ ඩෙල් හවුස් පාලම පහුවෙච්ච ගමන්ම ඔගොල්ලෝ ඔගලන්ගේ ශ්‍රීපාද ගමන ආරම්භ කරනවා. ඉතින් මේ ශ්‍රීපාද ගමන ආරම්භ කළ ඉස්සරහට යද්දී මකර තොරණ හම්බෙනවා ඔගලන්ට. ඉතින් මේ මකර තොරණ ළඟම තමා රජමාලය ඇල්ල තියෙන්නේ. ඉතින් මකර තොරණින් වම් පැත්තේ කැලේ තියෙනවා පොඩි ඇල්ලක්. පොඩි මත් නෙමෙයි, ඒක ටිකක් විශාල ඇල්ලක්. ඔගොල්ලෝ හොඳින් බැලුවොත් ඔගලන්ට අනිවාර්යෙන් ඇල්ල පෙනේ. විශේෂම වැහි දවසට නම් හොඳටම පේනවා. ඉතින් ඒකට කියන්නේ රජමාලය ඇල්ල කියලා. ඉතින් ඒ ඇල්ල ළඟට යන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ ඇල්ල පහු කරගෙන ඔගොල්ලෝ ඉස්සරහට එද්දී ඔගලන්ට දකින්න පුළුවන් ඇලිගොඩ ඇලිදාමය. ඉතින් දකුණු පැත්තේ ඇලිගොඩ කන්දෙන් වැටෙනවා දිය ඇලි කීපයක්ම. ඉතින් එක කාලෙක මිනිස්සු ගෙල් දෙබ සතර මහා ගංගා තමයි මේ වැටෙන්නේ කියලා. මේ වැටෙන්නේ හිම දෙයක් නෙමෙයි, මේ වැටෙන්නේ කැන්ලි ගඟට එකතු වෙන එක ජලපෝෂකයක් විතරයි. ඉතින් ඇලිගොඩ කන්දෙන් ගලාගෙන යන වතුර පාර මෙම ඇලිගොඩ ගල් තලාවෙන් පහළට වැටෙන්නේ ස්ථාන කීපයකින්. ඉතින් එහෙම ස්ථාන කීපයකින් වැටෙද්දී එතන දියඇලි 8ක් පමණ නිර්මාණය කරනවා. ඉතින් වැහි දවස්වලට මේක හරිම ලස්සනයි. ඉතින් මේ කඳු වැටියේ තියෙන දියඇලි ටික සම්පූර්ණයෙන්ම හඳුන්වන්නේ ඇලිගොඩ ඇලි කියලා. මොකද එතන ඇලි ගොඩාරියක් තියෙන හින්දා. ඉතින් ඇලිගොඩ ඇලි පහු කරලා ඉස්සරහට යද්දී ඔයගොල්ලන් රතු පාලම තමයි හම්බෙන්නේ. ඉතින් රතු පාලමේ යටින් යන්නේ සීත ගඟුලක්. ඉතින් වතුර ටිකක් යනවා. ඒ රතු පාලමේ වතුර ටික මීටර් කීපයක් දකුණු පැත්තට ගිහිල්ලා පහළට ආයේ වැටෙන්නේ ඉතාමත් සුන්දර දියැලක් නිර්මාණය කරන. ඉතින් දැන් සුන්දර දියැලක් තියෙනවා. ඒක බලනවා ඕගොල්ලෝ රතු බලමන කලින් තේවතු වස්යෙන් පල්ලෙහාට බහින්න ඕනේ. ඉතාමත් ලස්සන දියැලක් තියෙන්නේ. උඩ ඉඳන් බලන්න යන්න එපා, බලාගෙන ඕගොල්ලෝ ලිස්සන්න පුළුවන්. ඉතින් ඒක පහු කරගෙන ඕගොල්ලෝ සාමාන්‍ය මාර්ග දිගේ ඉස්සරහට යද්දී ඕගලන්ට හම්බ වෙනවා යකායඬු ඇල්ල. ඉතින් සාම චෛත්‍යර පිටිපසින් තියෙන මේ දියැල් ඇවිල්ලා යකායඬු ඇල්ල. ඉතින් අතීතයේ බුදුරජාන් වහන්සේ සිරිපතුල දියද්දී ඔය යකායඬු ගල ඒ පැත්තේ හිටපු යක්ෂයාගේ ඇඬිම තමයි. ඉතින් ඒ යක්ෂයා ඇඬුව කියලා කියනවා. ඉතින් ඒ හින්දා තමයි මේකට යකායඬු ඇල්ල කියලා නම් වෙරලා තියෙන්නේ. ඉතින් හරිම සුන්දර දියැල්ලක්. මේක සීසනල් ෆෝල් එකක් නෙමෙයි, මේක වාරි කාලට හිඳෙනවා. අනිත් ගොඩක් දවස්වලට මේක සක්‍රීයව තියෙනවා. ඉතින් බොහෝමත්ම නියඟ කාලය විතරයි මේක යාන්තම් දිය සීරාවක් ගලාගෙන එන්නේ. එහෙම නැත්නම් වැහි කාලට ඉතාමත් ප්‍රචණ්ඩ දියැල්ලක්. මොකද මේක උඩින් එන්නේ ඔක්කොම බල්ල බැඳි ගල කන්දෙන් සහ යකායඬු ගලෙන් නිර්මාණය වෙන දියැලි. ඉතින් මේ යකායඬු ගල උඩත් තියෙනවා තව දියැලි දෙකක්. ඉතින් ඒක නම් ඔයගලන්ට බලන්න වෙන්නේ. මොකද ඒක වනගත මාර්ගයකින් තමයි යන්නේ. තියෙන ඒ දියැලි ඔයගලන්ට පේනවා සමලකන්ද මුදුන්ට ගියාම. යකායඬු ඇල්ල පහු කරගෙන ඔයගලන්ට ඉස්සරහට යද්දී හම්බෙන දියැල්ල තමයි සීත ගඟුල ඇල්ල. ඉතින් හැමෝම දන්නේ සීත ගඟුල ඇල්ල තියෙනවා. ඉතින් ඒ සීත ගඟුල ඇල්ල ඔයගලන්ට පේන ඇල්ලට පිටිපස්සේ තියෙනවා තව ටිකක් උස දියැල්ලක්. ඉතින් පොඩ්ඩක් උඩට නැගගෙන ගියොත් ඔයගලන්ට පේනවා ලොකු දියැල්ලක් තියෙනවා එතන. එතනින් වැටලා තමයි ඒ වතුර සීත ගඟුල පීලි වලට සෙට් වෙන්නේ. ඉතින් ඒ සීත ගඟුලේ ඔයගලන්ට ජල ස්නානය කරන්න පුළුවන්. මතක තියාගන්න ඔයගොල්ලෝ පාවිච්චි කරන කිසිවක් එතන දාලා යන්න එපා. මොකද මෙතන මිනිස්සු දාලා යන දේවල් තමයි මෞසා කැලේ ජලාශයේ ඝන අපද්‍රව්‍ය විදියට එකතු වෙන්නේ. ඉතින් පරිසරයට ඇලුම් කරන ඔබට මම ආයාචනා කරනවා හැම කිසිම දෙයක් දාලා යන්න එපා. ඔබ භාවිතා කරන ෂැම්පු පැකට් එක පවා නැවත ගෙනියන්න මතක තියාගන්න. ඉතින් මේ පහු කරලා චුට්ටක් ඉස්සරහට එද්දි නගින්න තියෙනවා පඩි ටික. ඒකම ඔයගලන්ට කැලෙන් දකින්න පුළුවන් තවත් කුඩා දියැල්ලක් දකුණු පැත්තේ. ඒකට නම් එහෙම නමක් නැහැ. ඒක සාමාන්‍යයෙන් වනයෙන් ඇදහැලන දියැල්ලක්. ඉතින් මේ ටික තමයි ඔයගලන්ට දියැලි වශයෙන් හම්බෙන්නේ හැටන් මාර්ගයේ කරුණාකරද්දී. ඉතින් ඔයගොල්ලෝ හැටන් මාර්ගයේ කරුණාකරලා නැවත බැහැලා නල්ලතන්නේ රැවිලා යද්දි මම ඉස්සෙල්ලා කියන්නේ මුල්ගම හන්දිය ආන්නේ මුල්ගම හන්දියට යන්නේ. ඉතින් මුල්ගම හන්දියෙන් දකුණට දාන්න පල්ලෙහාට දෙනවා ෆිෂින් හට් වලට යන පාරේ. එහෙම නැත්නම් සඳගල තැනට යන්නේ ඔන්න ඔය මාර්ගේ තමයි. ඉතින් මේ මාර්ගයේ පොඩ්ඩක් පල්ලෙහාට යද්දී ඔගලන්ට හම්බෙනවා මාර්ගයේ දෙකට බෙදීමක්. ඉතින් මරේ ස්ටේට් එක පල්ලෙහාටම යන්න පුළුවන් ටී ෆැක්ටරිය තියෙන තැනට. එතන ඒ හරියට ගියොත් ඔගලන්ට පුළුවන් මෞසකලේ ජලාශය ළඟටම යන්න. එතන බෝට්ටු පැදීමට බෝට්ටු යාමට සවාරි යාමට පහසුකම් තියෙනවා. ඒ වලට යන්න පුළුවන්. ඒ ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඔගලන්ට එතන ෆේස් ටු ෆේස් ළඟින්ම ඔගලන්ට මෞසා ජලාශය බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්න ඕනේ ෆිෂින් හට් වලට යන මාර්ගයේ ඉදිරියට යන්න. ඉතින් ඒ මාර්ගයේ කිලෝමීටර් 3-4ක් යද්දී ඔයගලන්ට හම්බෙනවා ගාට්මෝ ඇල්ල වියූ පොයින්ට් එක. එහෙම නැත්නම් මෞසා කැලේ වියූ පොයින්ට් එක කියලා කියනවා. ඉතින් හරිම සුන්දර වියූ පොයින්ට් එකක් මෙතන හොඳට සකස් කරලා තියෙන වියූ පොයින්ට් එකක් විදිහට ආරක්ෂාකාරීව. ඔයගලන්ට මෙතනට ඇඩම්ස් පීක් ඇල්ල, එහෙම නැත්නම් ගාට්මෝ ඇල්ල, මරේ ඇල්ල වගේම මෞසා කැලේ ජලාශය ඉතාමත් සුන්දර බලාගන්න පුළුවන්. ඒ වගේම පසකින් ගවරවිල මහා කන්ද, ගවරවිල තැන්න, ඒ පැත්තෙන් ඇදහැලන දියැලි පවා ඔයගලන්ට ලේසියෙන් දකින්න පුළුවන්. ඉතින් මෙතනට ඔයගලන්ට හරිම සුන්දරව මේ දියැලි ටික දකින්න පුළුවන් වගේම ඔයගොල්ලෝ තව ටිකක් ඉස්සරහට ගියොත් ඔයගලන්ට පුළුවන්
මරයල්ල ළඟටම යන්න. ඉතින් මරයල්ල ළඟටම යද්දි ඕගලන්ට එතන අඩිපාරක් තියෙනවා. ඕගලන්ට ෆිෂින් හට්ටයල්ට යන පාරෙම ගිහිල්ලා ඕගලන්ට එක තැනකින් තියෙන පල්ලෙ හැඩයන් එතනින් එතන කාගෙන් හරි යවුවම ඕගලන්ට පේන්න. එතනින් පුළුවන් ඕගලන්ට මරයල්ල ළඟටම යන්න. මේ මරයල්ල කියන්නේ දෙහන කන්දෙන් යද්දි හම්බෙන බත්තුලෝ තමයි මේ මරයල්ල කියන්නේ. ඒ වතුර පාර. ඒ වතුර පාර හැමම ඇවිල්ලා කැලණි ගඟ හදන්න තමයි මෞසා කැලේ ජලාශයට වැටෙන්නේ. ඉතින් මරයල්ලට අනිත් පැත්තෙන් තියෙන්නේ ශ්‍රීපාද ඇල්ල නැත්තම් ගාඩ්මෝ ඇල්ල. මේ ඇලි දෙකම එක සමානව තියෙන. ඉතින් මේ ඇලි දෙකම ඔයගලන්ට බලන්න පුළුවන්. මම අර කියපු ඉස්සලා view point එකට ගියාම එහෙම නැත්තම් ඔයගලන්ට මේ ඇලි දෙකම බලා ගන්න පුළුවන් ගොඩාක් ඈතට යද්දි මස්කෙලේ ඉඳලා නල්ලතනියට එද්දි. ඉතින් මේ අනිත් ඇල්ලට, ඒ කියන්නේ ගාඩ්මෝ ඇල්ලට යනවා නම් ඔයගලන්ට එන්න ඕනේ මස්කෙලේ ඉඳලා අප්කොට් පාරේ තමයි එන්න ඕනේ. ඒකට වෙනම යන්න ඕනේ. එහෙම ආවොත් ඔයගලන්ට ගාඩ්මෝ ඇල්ල උඩ ජල ස්නානය කරන්න උනත් පුළුවන්. ඉතින් ඒක තියෙනවා. ඉතින් එතනින් පස්සේ ඔයගොල්ලෝ ඉස්සරහට යද්දි ඔයගලන්ට හම්බෙන්නේ ආයමත් මෞසගලේ ජලාශය තමයි. මොකද මෞසගලේ ජලාශය කියන්නේ සමනල කන්ද ගවරවිලෙන් එන සියලුම වතුර. ඉතින් මේක කැලණිගඟේ එක පෝෂකයක්, ප්‍රධාන පෝෂකයක්. අනිත් පැත්තේ ඔයගලන්ට මුලින් හම්බෙච්ච කාසලරී කියන්නේ සම්පූර්ණයෙන්ම හොටෙන් තැන්න උද්‍යානයෙන් එන වතුර. හොටෙන් තැන්නෙන් එන වතුර තමයි කේල් ගම ඔය විදිහට තියෙන්නේ. මස්කෙලිය ඔය කියන්නේ මෞසගලේ ජලාශය, කාසලරී කියන්නේ කේල් ගම ඔය. ඉතින් මේ ටික බලලා ඔයගලන්ට ඉස්සරහට යද්දී ඔයගලන්ට අවශ්‍ය නම් රොක්වුඩ් කඳු මුදුන්ට යන්න පුළුවන්. එතන SLT ටවර්ස් තියෙනවා. මම ඔයගලන්ට ඉස්සලා කිව්වා මස්කෙලිය ආසන්නයේදී ඔයගලන්ට අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් ශ්‍රී ලංකා ටෙලිකොම් ටවර්ස් පිහිටි රොක්වුඩ් කඳු මුදුන්ට යන්න. ඒක ඔයගලන්ට මස්කෙලියට යන අතරමඟ තමයි පාර තියෙන්නේ කැලණි වැලි මෞසා කැලේ ස්ථානයේදී. ඉතින් ඊට අමතරව ඔයගලන්ට අවශ්‍ය නම් ඔගලන්ට තවත් කාලය තියෙනවා. ඔගලන්ට පුළුවන් ලකම් වලට යන්න. ලකම් කියන්නේ ඔගොල්ලෝ මෞසා කැලේ ඉඳලා ආපහු ලක්ෂපාන දියල්ල තියෙන්නේ. එහෙම නැත්නම් නෝටන් බ්‍රිජ් පැත්තට යද්දි හම්බෙන් යද්දි තියෙන පොඩි චූටි ටවුන් එකක් තියෙනවා ලකම් කියලා. LUCCUMBE කියලා තමයි ඉංග්‍රීසි වලින් එක හඳුන්වන්නේ. එතන නම ලකම්. ඉතින් මේ ලකම් වලින් තියෙනවා ඇතුළට යද්දි රාවණාගල කියලා ස්ථානයක්. ඉතින් රාවණා රජුන්ගේ දඬු මොණ්ඩරය මොන පිට බැස්සූ තැනක් කියලා තියෙනවා මේක. ගුවන් යාන ගොඩ නැගූ තැනක් කියලා. මොකද සම්පූර්ණ පැතලි ගල් තලාවල්, විශාල ගල් තලාවක් තියෙන්නේ රාවණාගල. මෙතන නම් දැන් ඕන කෙනෙක්ට යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. පාරවල් හදලා දෙන්නේ හරිම ලස්සනට. ඔගලන්ට අවශ්‍ය නම් පුළුවන් ඔගලන්ට රාවණාගල්ට යන්න. එහෙමත් නැත්නම් ඔගොල්ලෝ ඉස්සරහට යද්දි ඔගලන්ට ආයෙ හම්බෙන්නේ නෝටන් බ්‍රිජ් ජලාශය. නෝටන් බ්‍රිජ් ජලාශය ළඟිනුත් ඔගලන්ට අවශ්‍ය නම් පුළුවන්. එතන තියෙනවා බල්ල පෙන්නුම්ගල කියලා පුඩා කඳු වැටියක්. එතන ටවර්ස් පිහිටලා තියෙනවා. ඉතින් ඔගලන්ට අවශ්‍ය නම් පුළුවන් බල්ල පෙන්නුම්ගලට ගිහිල්ලා ඒ බල්ල පෙන්නුම්ගල කඳු මුදුනේ තියෙන ටවර්සුත් බලන්න. ඉතින් ඒ ටිකත් බලලා ඔගලන්ට පුළුවන් නැවත හැටන් මාර්ගය හරහා ඔගලගේ නිවෙස් බලා පිටත් වෙන්න. ඉතින් ඒ යද්දි ඔගලන්ට පුළුවන් ඕනනම් ගිනිගත් හේන්ට ගිහිල්ලා ඇබඩීන් ඇල්ල බලන්න එක පැත්තකින්. ඒ වගේම අනිත් පැත්තෙන් ඔයගොල්ලෝ ලක්ෂපාන දියඇල්ල බලාගෙන පල්ලහැට බහිනවා නම් කිතුල්ගල පැත්තට පොල්පිටියට ගිහිල්ලා ඔගලන්ට බ්‍රෝඩ්ලෑන්ඩ් ඩෑම් එක බලන්නත් පුළුවන්. ඉතින් හරිම සුන්දර ඩෑම් එකක් ඒක. ඉතින් ඒ ටිකත් බලලා ඔගලන්ට තව මෙතන අත්වශම කියනනම් නෝටන් බ්‍රිජ් හරිය තියෙනවා කඳු වැටියක්, නෝටන් කන්ද. ඉතින් මෙතන කඳු වැටියේ ඉහළ කොටස හඳුන්වන්නේ සෙන්තිලියාස් වියූ පොයින්ට්. ඉතින් මේ සෙන්තිලියාස් වියූ පොයින්ට් එකට යන්න නම් ඔගලන්ට මේ හරියෙන් බෑ. ඔගලන්ට වටවලට ගිහිල්ලා ඒ වටවලින් තමයි ඇතුල් පාරක් තියෙන්නේ. ඉතින් ඒ මාර්ගයෙන් ඇවිල්ලා තමයි මේ සුන්දරම සුන්දර ස්ථානයට එන්නේ දෙන්නේ. සෙන්තිලියාස් වියූ පොයින්ට් එක ළඟට කාසලරි ජලාශය, මෞසා කැලේ ජලාශය, සමනල කන්ද, දඬු කැලෑවේ ගල, සප්ත කන්‍යාදී සියලුම ස්ථාන ඔගලන්ට බලා ගන්න පුළුවන්. ඉතාමත් දර්ශනීය ස්ථානයක් ඒක. ඉතින් ඒ වගේම ඔයගලන්ට සප්ත කන්‍යා කඳු වැටිය බලා ගන්න පුළුවන් අනිවාර්යෙන් මාර්ගයේදී. ඉතින් මේ දේවල් ටික තමයි ඔයගලන්ට තියෙන්නේ. මේ දේවල් ඔයගලන්ට බලාගෙන යන්න පුළුවන්. මොකද ශ්‍රී බකරුණා ඉවර කරලා ඔයගලන්ට ආපහු ගෙදර ඇද්දී ඔයගලන්ට කාලය තියෙනවා නම් ඔයගලන්ට මේ සුන්දර ස්ථානවලට ගිහිල්ලා ඒ පරිසරයේ සුන්දරත්වය බලන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් ඉලා අනිවාර්යෙන් කුණු ගසලා දාන්න එපා. පුළුවන් නම් ඒ ළමයි ඉන්න හම්බුනොත් ඔයගලන්ට කම්කරු ළමයි, වතු කම්කරු ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට බිස්කට් පැට්ටයක් මොකක් හරි දීලා උදව් කරන්න බලන්න. මොකද ඒගොල්ලෝ හරි ආසයි වගේ දේවල් වලට. ඉතින් ජල ස්නානය කරද්දී අනිවාර්යෙන් මතක තියාගන්න ගැඹුරු ස්ථානවලට බහින්න එපා. සලකුණු මොන හරි තිරණ නම් අනිවාර්යෙන් පිළිපදින්න. මොකද ජලයේ පරිමාණය අපි හිතන්නේ නැති වෙලාවට තමයි වැඩි වෙන්නේ. ඉතින් මේ ආදී විදිහට ඔයගලන්ට පුළුවන් ඉතාමත් සුන්දර අර්ථාන්විත සිරිපා කරුණාවකින් පසු ඔයගලන්ට මේ සුන්දරත්වය, පරිසරයේ තියෙන අපූර්වත්වය හොඳ හැටි බලාගෙන. ඉතින් මේ තියෙන මම විස්තර කරපු ඒවා ඔයගලන්ට ඒ අදාළ රෝඩ් මැප් ඒ විස්තරත් එක්කම ඡායාරූප තියෙන ඉඳ ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයගලන්ට තවත් ඉදිරියට අනිත් මාර්ග වලින් යද්දී හම්බෙන දේවල් අතුරු සියලුම විස්තර මම ගෙනෙනවා.